ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට පුළුල්කාරී බහරයක් මාර්තු මාස පළවෙනිදා ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි මාස අධ්‍යාපන ඇමති ජී.එල්.කේ.යි රංජන් ගේ ජීවිතය අනතුරක වහම වැලිකඩට මාරු කරන්න සජිත් රජෙන් නිල්ලයි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී තිබෙන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා ශ්‍රී ලංකාවේ ස්ථාන 8ක 2019 වසරේ පාස්කු ඉරුදින එල්ල කෙරණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සොයා බැලීමට පත්කල ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා කමිටුවකට බාර දීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව මේ දිනවල උණුසුම් වී තිබෙනවා. එම කමිටුව පිළිබඳ ජනාධිපති මාධ්‍යංශය මෙලෙස නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව අධ්‍යයනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කල සයපුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී තිබේ. මෙවන් මහා පරිමාණ ජාතික ව්‍යසනයක් නැවත ඇතිවීම වළක්වා ගනු සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුව ආරක්ෂක හමුදා රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රමුඛ විවිධ ආයතන සහ බලධාරීන් ගත යුතු පියවර ඇතුළු සමස්ත ක්‍රියාදාමය හඳුනා ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම එහි ප්‍රධාන ස්ථානය ගනි. මේකී නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තනි ආයතනයකට නොපිළිවන පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම 2019 දී පත් කරන ලද්දේ පසුගිය රජයේ විසිනි පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට ආර්ථිකයට ආගමික සහජීවනයට සහ සමාජ ජීවිතයට අතිශය අනර්ථකාරී බලපෑමක් කළ සිදුවීමක් බව වත්මන් රජය නිගමනය කර තිබේ. නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට පවතින පරිපාලන ව්‍යුහය ප්‍රමාණවත් නොවන්නේ නම් පරිපාලන යාන්ත්‍රණයෙහි අවශ්‍ය වෙනස්කම් කළ යුතුව තිබේ. ජනාධිපතිවරයා පත් කළ පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගු කාලීන සාමය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පටිපාටිය ප්‍රකාරව සිදුවනු ඇත. ඊට මැදිහත් වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරේ. පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශයක් කිරීමද කමිටුවට අයත් නැත. සත්‍ය එසේ වුවද පාර්ලිමේන්තු කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටිති. සයපුද්ගල කමිටුවේ සමාජිකයින් තෝරාගනු ලැබුවේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය පළපුරුද්ද විවිධ ශේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමිනි. උපුටා ගැනීම අවසන්. මෙම කමිටුව චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු උදය ගම්මන්පිල රමේෂ් පතිරණ ප්‍රසන්න රණතුංග රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ සෙසු සමාජිකත්වයෙන් පත් කර තිබෙනවා. මෙම කමිටුවට විරෝධය පළ කරමින් පසුගිය දිනක කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථාන ඉදිරිපිට ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන් උද්ඝෝෂණයක නිරත වුණා. එම උද්ඝෝෂණය පැවති ස්ථානයට කොළඹ අගරදුගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ද පැමිණියා. ඕ ලෙවල් පාස් වෙච්ච නැති මිනිසුන්ට මේක තීරණය කරන්න දෙන්න පුළුවනේ. මෙතර දේශපාලන වේදිකාවේ කමිටුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. පාස්කු ප්‍රහාරයේ සාක්ෂි දෙද්දි අපි දැක්කා සමහර සාක්ෂි ගද්දි මාධ්‍යයට විවෘත කළේ නැහැ. එම කාමරේ දොරවල් වහගෙන එම මිනිස්කාරව විතරයි ඇහුවේ. ඒ සිද්ධ වුණු දේවල් මේ වාර්තාවේ තියෙනවා. දැන් රජයට අවශ්‍ය වෙලා තියෙනවා රජයට සම්බන්ධ අයට තියෙන චෝදනා වලින් වොන් නිදොස් කරන්න. ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේකේ වැරදි කරුවන් වගකිව යුත්තන් කවුද කියන එක දැන් අනිවාර්යම මේ වාර්තාව තුල අඩංගු වෙනවා. මේ වාර්තාවේ අඩංගු කාරණා වලට අනුව ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද කියන එක පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කිරීම මේ කමිටුවට පවර්ලා තියෙන්නේ. මේ කමිටුවට බෑ කාටවත් දඬුවම් දෙන්න වැරදිකාරෝ නිවැරදි කරන්න වාර්තාවේ තියෙනවා වෙනස් කරන්න එහෙම කරන්න බෑ. කාදිනල් තුමාගේ කතාවට අනුව නම් අටපාස් නැති සමහර අය මෙතන ඉන්නවා. මම දන්නේ නැහැ කවුද අටපාස් නැති අය ඉන්නේ කියලා. අර කළුතර රෝහිත අබේගුණවර්ධන මහත්තයා ඉන්නවා. එයා අනිත් පැත්තෙන් ඉන්නවා
ප්‍රසන්න රණතුංග මහත්තයා ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා මේ කණ්ඩායම පත් කළ තියෙන්නේ පාස්කු ප්‍රහාරේ වාර්තාව බුමුතුරුණු යට හංගන්නද ජනාධිපතිවරයා යම් කිසි අවස්ථාවක යම් කාරණයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමේ බලය තිබෙනවා ඒ කරුණු විමසා බැලීම සිදු කරන කොමිෂන් වාර්තාවක් නැවත පරීක්ෂා කිරීමක් ගැන ඉතිහාසයේ මට මතකයේ සටහනක් එහෙම දෙයක් නැහැ ඇත්තම කතාව මේ වෙනකොට අද පුවත්පත්වල සඳහන් කරලා තියෙනවා පාස්කු කොමිසම් වාර්තාවේ ආපු තීන්දු ක්‍රියාත්මක කරනවා වෙනුවට ජනාධිපතිවරයාට අවශ්‍ය කරන තීන්දු පමණක් ක්‍රියාත්මක කරන්න මේ කමිටුවෙන් සූදානම් වෙනවයි කියන වාර්තාව අද වෙනකොට එළියට අවිලා තියෙනවා මේ ඛේදනීය පාපතර සිද්ධිය මේ විදියට යට ගහන්න උත්සාහ කරන්නේ අවසානයේදී බූමරංගයක් විදියට අවිලා තමන්ගේ පැත්තටම කැරකෙන නිසාද මේ කාරණය කෙරෙහි අවධානයෙන් පසුවන්නේ මේ රටේ අය පමණක් නෙවෙයි අද බොහෝ දෙනෙක් මේ අපරාධය ගැන විමසිරින් පසු වෙනවා. ඒ වගේ වාතාවරණයක මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ කවුද යන්න ඒක කරලා ඒ විද්වත් කමිටුවේ නිර්දේශවලට සාධාරණයක් ඉටු කරන්න හැකිද කියන ප්‍රශ්නයකුත් අද පැන නැගී වෙනවා. සාක්ෂි දීපු ආරක්ෂක අංශවල ප්‍රධානීන් කියනවා ඒ ත්‍රස්ත කණ්ඩායම් වලට නායකයත්තේ දීපු එක සාමාන්‍යයෙන් මරාගෙන මැරෙන්නේ නැහැ. එයා හොයාගන්න ඕනේ කියලා කියනවා. කටුවා පිටියේ පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරපු කෙනාගේ බිරිඳ සාරා ලංකාවෙන් අතුරුදහන් වෙලා ඉන්දියාවේ ඉන්නවලු ලු ගෙන්න ගන්නෙ නැහැ. ගෙනාවොත් කාගේ කාගේ හරි නම් ටිකක්වත් කියවෙන්නේ දඬුවන්නේ. පොඩි යුන්ට දඬුවන් ඇත ලොකු යුන්ට දඬුවන් නැත. ඒකට කියන්නේ සහුභාග්‍ය දැක්මේ එක නීතියක් එක රටක් කියන එක. පළල ලක්ෂයක් සිටු වීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. පළල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භ වුණා. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේටන් පවල් සාමිවරයාගේ 164 වන ජන්මදින සමරුව නිමිති කොටගෙන ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙනවා. කරලේන්සෝ පළඳවා ජනාධිපතිවරයා පිළිගැනීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් සිදු කළා. ජනාධිපතිවරයා අතින් රත් හඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසුව ජංගම දුරකථනින් පැලය ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා. අගුණකොළ පැලස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ ජීවිතයට තර්ජනයක් වෙල්ල වී ඇති බැවින් ඔහු වහාම වැලිකඩ බන්ධනාගාරයේ වෙත මාරු කරවන ලෙස විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ අගුණකොළ පැලස්ස ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අගුණකොළ පැලස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතාගේ සුවතුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගුණකොළ පැලස්ස බන්ධනාගාරයට පැමිණියා. අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම රංජන් රාමනායක මැතිතුමා අදටත් මන්ත්‍රීවරයෙක්, ඒ වගේම ඉදිරියටත් මන්ත්‍රීවරයෙක්. කතානායකවරයාගේ යුතුකම සහ වගකීම වන්නේ රංජන් රාමනායක මැතිතුමාව වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීම. අද දවසේ මේ මොහොත වෙන තෙක් රංජන් රාමනායක මැතිතුමාව පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී කිරීම ගැන එතුමා තීන්දුවක් ලබා දීලා නැහැ. දැන් හෙට දවසෙත් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට එන්නට අවසර දීලා තියෙනවා මම විශ්වාස කරන ආකාරයට. නමුත් රංජන් රාමනායක මැතිතුමාට ඒ අවස්ථාව නැහැ. මම දකින්නේ මේක බලවත් අසාධාරණයක් හැටියට. රංජන් රාමනායක මැතිතුමා හැමදාම මත්ද්‍රව්‍ය වලට විරුද්ධව, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට විරුද්ධව, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකින්ට විරුද්ධ දැවැන්ත හඬක් නැතුව. අද එතුමාට සිද්ධ වෙලා තිබෙනවා මත්ද්‍රව්‍ය ව්‍යාපාරය එකම සිරගෙදරේ සිටින් මේක එතුමාගේ ජීවිතයට බරපතල තර්ජනය. ඒ නිසා එතුමාට තියෙන තර්ජනය කවුරුත් අවතක්සේරු කරන්නට හොඳයි. රංජන් රාමනායක මැතිතුමාගේ ජීවිතය රැකගැනීම පිළිබඳ මේ රජයට යම් වුමනාවක් තිබෙනවා නම් වහාම ක්‍රියාත්මක වන පරිදි එතුමාව කොළඹ වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවිය යුතුමයි. වත්මන් රජයේ බලයට ගැනීමට කැප වූ පිරිස මේ වන විට පරාජයට පත් වූ අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සමත්රණයකට එක්වමින්. ගොඩරජපක්ෂ මාතලේ ඡන්ද ව්‍යාපාරයේ වැඩිපුරම කැමසින්ගේ තරුණ පිරිස. උඩක් සඳහාද රැකියාව ගැනීම සඳහා
තවට අපි තමයි ගෙවල් වලට ඇවිල්ලා රැකැල්ලුම් පත්‍ර බෙදුවා ඩේටාබේස් එකක් හැදුවා ජංගම දුරකථන වගේ ස්මාර්ට් ෆෝන් එකක් අරන් ඇවිල්ලා ඒකේ ලිම නමදාගත්තා හැමෝටම රස්වාද දෙනවා වෙලෙදි ඒ මොකක් හරි පොදු වරමුණක් වෙනුවෙන් ගෝඩ ඇවරේජ් වක්ෂ මාතලා ජයග්‍රහණ දානකම් දායක වෙච්ච හැමෝම දැන් දිනුම්ද පරදයිද දැන් පරදයි සාමාන්‍ය බලාපොරොත්තු වුණා නම් දැන් සාමාන්‍ය නැහැ බඩු මිල වැඩි වෙනවා වේගෙන් ඕන් පරදයි අවුරුදු හතරක් තිස්සේ මේ සෙල්ලම් කරනවා හැමදාම ඡන්ද කාලෙදී පක්ෂය තෝරන වැඩ කරනවා ඒ පක්ෂ දිනවන තමන් දිනෝකලේ තාරණ අභියාපත්ත කරනවා පිළිවත් කරනවා හැබැයි මාස කිහිපයක් යනකොට ඒක තමන් පරාජයටපත් වුණා මේ පාරත් කියලා තියෙන එක තමයි ඒක පරාජයටපත් වෙනවා හැබැයි පිරිසක් දිනන කවුද බලය ගත්ත කට්ටියද අපි දන්නවා ගොඩ ප්‍රජා පක්ෂ මත ජයග්‍රහණ කරපු වෙලාවේ සමහරු කිරිපත් හදලා පාට ගැලලා පාර්යන්තත් කිරිපත් කන්න දීලා සතුට සැපුවා. එතකොට ගොඩ ප්‍රජා පක්ෂ මත දිනලා කට්ටි පරබැල කිරිපත් කනකොට පොල් ගෙඩියක් කීයද මතක නෝකල. රුපියල් 60යි මම මතක තා. හැටරද මේ පොල් ගෙඩිය. දැන් කීයද? දැන් 100යි. කට්ටි කිරිපත් කනකොට හාල් කිලෝ රුපියල් 80යි. දැන් 110යි 120යි. දැන් කියන්නේ කිරිපත් කනකොට හම්බෙන්නේ නැහැ ඊපස්. ඒ මට්ටමට ගිහින් අවුරුද්දක් යනකොට. මාර්තු මාසයේ පළමුවනදා සිට 10 වනදා දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන මාත්‍ය මහාචාර්ය ජීර්පීරිස් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එන සතියේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය. දැන් මේ විභාගයට දින නියම කෙරිලා තිබෙනවා. ඒක පැවැත්වෙන්නේ මාර්තු පළමුවනදා සිට 10 වනදා දක්වා. දෙවයින පුරාම අපේක්ෂකයන් 622305 දෙනෙක් අපේ දූ දරුවන් මේ විභාගයට පෙනී සිටිනවා. විභාග මධ්‍යස්ථාන 4513ක්. COVID-19 ආසාදිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයේම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් අපි ස්ථාපිත කරලා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ වැනි දිස්ත්‍රික්කයකට බාගිට එහෙම විශේෂ මධ්‍යස්ථාන දෙකක් ප්‍රමාණවත් නොවීමට පුළුවන් එවන් අවස්ථාවලදී ඊට වඩා විධිවිධාන සකස් කරලා තියෙනවා. විභාග ප්‍රවේශ පත්‍ර සියලුම පාසල් වලට තැපෑලෙන් අපි යවලා තියෙනවා. පෞද්ගලික ආයතන කරුවන්ට ඒ ප්‍රවේශ පත්‍ර ලැබිලා නැතිනම් වෙබ් අඩවියට ගොස් ඒ ප්‍රවේශ පත්‍ර ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් සකස් කරලා තිබෙනවා. අපේ රටේ ප්‍රථම වතාවට අපි යම්කිසි පියවරක් අරන් තියෙනවා මේ දූ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා. නම, විෂය හෝ විභාගයේ ලියන මාධ්‍ය පිළිබඳ මොකක් හරි සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් මොකක් හරි සුළු සංශෝධනයක් එය සකස් කර ගැනීමටත් වෙබ් අඩවිය හරහා අපි විධිවිධාන සලසා තිබෙනවා අපේ රටේ ප්‍රථම වතාවට. අපි බලාපොරොත්තු වෙනවා මේ මාර්තු මාසයේ 1 ඉඳන් 10 දක්වා පවතුන් ලබන මෙම විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ වෙනකොට නිකුත් කිරීමට. එතකොට ජූලි මාසයේ පුළුවන් වෙනවා උසස් පෙළ පන්ති පටන් ගැනීම. අපි රජයක් හැටියට දැන් මේ කටයුතු කරගෙන යන්නේ පොරොන්දුව ඒ ප්‍රතිඥාව ඉෂ්ට කිරීමේ ක්‍රියාවලිය. විවිධ චෝදනා වරින් වර එල්ල වෙනවා විපක්ෂයෙන්. අදටත් එහෙමයි හැම දෙයක් කිරීම චෝදනා එල්ල වෙනවා. අන්තිමට අපි රජයක් හැටියට පෙන්වලා දුන්නා විපක්ෂයේ චෝදනා සම්පූර්ණ පුස්සක් කියලා. ඉස්සර පැරණි කියමනක් තියෙනවා තවලම යනකොට බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නැහැ කියලා. අපිට බල්ලෝ බිරුවට නතර වෙලා බල්ලොන්ව පන්න පන්න ඉන්න අපිට වෙලාවක් නැහැ. අපි අපේ ගමන යනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාවේ ඇතුළත් කරුණු දැන ගැනීමට මෙරට ජනතාවට අයිතියක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. අද වෙන විට මේ ආණ්ඩුව පැහැදිලිවම මේ රටේ ජනතාවට සත්‍ය වසන් කරමින් යනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව. ඒක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා. ඒකට තියෙන කඳිම නිදසුන තමයි ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන මේ ජනාධිපති විමර්ශන කොමිෂමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ ජනාධිපතිවරයා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරපු ඒ ජනාධිපති විමර්ශන කොමිෂමේ වාර්තාව අති උතුම් කාදින මල්කම් රංජිත් හිමිපාණන්ට ලබා දෙන්න කටයුතු කළේ නැහැ. අපිට දැනගන්න තියෙන විදිහට පිටු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මතක තියාගන්න මේකට සියලුම මුදල් වැය කරේ මේ රටේ බදු ගෙවන ජනතාව. එහෙමනම් මේ රටේ බදු ගෙවන ජනතාවට අයිතියක් තියෙනවා මේ වාර්තාවේ තියෙන්නේ මොනවද කියන එක පිළිබඳව දැනගන්න. දැන් සෞභාග්‍යමත් දැක්මේ තිබුණේ නැහනේ අක්කර දෙකමාරක් කරන ගොවියගෙන් වී කිලෝ 1000ක් රජය ගන්නවා කියලා තිබුණේ නැහැ. පොහොර සහනාධාරය ගැන කියලා තිබුණා. හැබැයි පොහොර සහනාධාරය ගැන කියලා තිබුණේ සියලුම පොහොර නොමිලේ ලබා දෙනවා කියලා. එහෙම කිව්ව රජය කුෂිකර්මතුමා පාර්ලිමේන්තුවේ කියනවා වී පොහොර
අපි ලබා දෙනවා නොමිලේ අනිකුත් පොහොර රුපියල් 1500ට ලබා දෙනවා කියලා තමයි කිව්වේ. එතකොට සෞභාග්‍යමත් දැක්මේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රටේ වර්තමාන ජනාධිපතිතුමා එකක් කියනවා, කෘෂිකර්මමැතිතුමා තව එකක් කියනවා. දැන් අලුත්ම දේ තමයි පොහොර සහනාධාරයේ ලබාගත් ගොවියෝ අක්කර දෙකහමාරක් අස්වැන්න නෙළුවනම් අද රජය ඒ අයගෙන් වී කිලෝ 1000ක් ඉල්ලනවා. දැන් මේක කවදාවත් ගොවියන්ට වෙච්ච නැති දෙයක්. දැන් වී කිලෝ 1000ක් දෙන්න මේ කන්නේ පොහොර සහනාධාරයත් කප්පාදු කරා. දැන් නෙලාගත් අස්වැන්න මේ වෙනකොට 150කින් අඩු වෙලා තියෙනවා. දැන් මේක සාධාරණද? වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවීන්ට තර්ජනය කරන පුද්ගලයෙක් බවට මෙවන විට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගබණ්ඩාර මහතා පවසනවා. ඒ සිරිකුත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් හැමතැනම යනකොට ගුවන් න්‍යායවල් රන්වන් පැටින් දැන් කරල් බිමට නැමිලා අසන්න නෙල්ල සමය උදා වෙලා තියෙනවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් වී කිලෝ එකක් රුපියල් 60කට මිලදී ගනිමින් ගොවියන්ට හොඳ මිලක් ලබා දෙන්නට කටයුතු කරනවා. හැබැයි ආණ්ඩුව සම්මත මිල යොදාගෙන තියෙනවා රුපියල් 50ක මිලකට. රුපියල් 50ක මිලට දැන් ගොවියෝ වීතික දෙන්නේ නැහැ රජයට. මොකද රුපියල් 60කට ගොවින්ට විකුණන්න හැකිය අවස්ථාව තියෙද්දී හැකියාව තියෙද්දී ඒගොල්ලෝ රුපියල් 10ක් කිලෝ එකකින් පාඩු කරගන්න සූදානම්ද? දැන් මෙතනදී කෘෂිකර්ම ඇමතිවරයා ගොවීන් තර්ජනය කරන පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙලා හමාරයි. කෘෂිකර්ම ඇමතිවරයා නියෝගයක් නිකුත් කරනවා. ගොවියට තර්ජනය කරනවා වීතික ආණ්ඩුවට අනිවාර්යයෙන්ම තිය යුතුය කියලා. ගොවීන්ට නියෝගයක් කරනවා, ලිඛිත නියෝගයක් යවනවා. ඕගොල්ලෝ රුපියල් 60ට වියා පෞද්ගලික අංශයට විකුණගෙන අතර කරලා රුපියල් 50ට ආණ්ඩුවට නොදුන්නොත් අපි ඕගොල්ලන්ට පොහොර සහනාධාරය දෙන්නේ නැහැ කියලා. මේ රටක ආදායම් වැඩි කරන්න, ගොවිය ශක්තිමත් කරන්නට ගොවීන් වෙනුවෙන් කෑම මොහොර දීලා ආපු ආණ්ඩුව නම් කිව් එකක් කරන්න එකක් බොරුවෙන් උපන් ආණ්ඩුව බොරුවෙන් මිය යන දවස ඈතක නොවේ කියන එක සඳහන් කරනවා. ඉදිරියේදී කලාකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හෝ රක්ෂණාවරණයක් ලබා දීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින්. එක එක මතධාරීන් විවිධ දේවල් අපේ සංස්කෘතියට අපේ සමාජයට රිංගෝල. අපි ඉතාම ගෞරවයෙන් ආරක්ෂා කරපු දේවල්, ගෞරවයෙන් අනිත් පරම්පරාවල් වලට උරුම කරපු දේවල් නැති කරන්නටයි හදන්නේ. ඒවට ඉඩ දෙන්නට බෑ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී විශ්‍රාම වැටුපක් හෝ රක්ෂණාවල කලාකරුවන් වෙනුවෙන් ලබා දෙන්න. මේවා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක කියනකොට ඉතින් මේ හැමදාම මේවා කිව්වා. හැමදාම අපි අකුණු ගැහුවා. අපි කොළඹ ඉන්නයි අපේ හාමුදුරනේ, කලාකරුවෝ මෙහෙ ඉන්නයි. ඒ අයගේ ප්‍රශ්න ඒගොල්ලෝ ළඟ. අපි අපේ ප්‍රශ්න අපිට ඕනේ විදියට අපේ විසඳුම් ටික අපි ඉදිරිපත් කරන්න. ඒක නෙමෙයි කෙරෙන්නට. ඒ ක්‍රමවේදයන් ඉවරයි. රටේ මිනිස්සුන්ට අවශ්‍ය ආකාරයටයි දැන් විසඳුම් සකස් වීම. මං අදහන දේශපාලනය එකයි. එහෙම නැතුව අපිට ඕනේ විසඳුම ගෙනල්ලා මෙහෙ පළපදියම් කරන්න හදන එක නෙමෙයි. එහෙම නිසා තමයි අපේ ගොඩක් වැඩසටහන් අසාර්ථක වුණේ. ප්‍රාදේශීය ලේකම්තුමා දන්නේ. ඔළුව හොල්ලන්න එපා, කැමරා එහෙම තියනවා නේද? නේද? හොඳ නැන්නේ ආණ්ඩුවේ. බලහත්කාරයෙන් එන වැඩසටහන්. අපි උදාහරණයක් ඇරෙයිද? කියමුකෝ මේ ඔය ගෙවල් වල ගෙවතුවා ගාව. සංවිධායකතුමා දන්නවා දැන් කී සැරයක්ද ඔය ගෙවතුවා ගාව කොලා? කොච්චර වීදම් කරාද? කෝටි ගණන් වීදම් කරා. ව්‍යාපෘති හදලා අපිට වීදම් කරා. මේ වැඩක් වුණා. මේවේ හරි නිසි ක්‍රමවේදයක් තියෙන්නට ඕනේ. වත්මන් රජයේ දේශපාලන පළිගැනීම් සිදු කරන ආකාරය හාත්පසින්ම වෙනස් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ඌනෑම රජය පලේටපත් වුණාම තමන්ගේ දේශපාලන හිතවතුන්ට පත්වීම් දෙන්න හදාගන්න ආයතනයක් තමයි මේ දේශපාලන පළිගැනීම් කියන්නේ. අපි දැක්ක යාපාලන ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් කියලා කමිටුපත් කරලා ඒ කමිටු වලින් රාජ්‍ය සේවයේ විශාල වශයෙන් පත්වීම් දුන්නා. දෛවට එරෙහිව අධ්‍යාපන ශාස්ත්‍රයේ එවැනි පත්වීම් 2000 ගානක් දෙන්න ගියාම ඒකට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්ත සංවිධානයක් තමයි අපි. අපි ලංකා ගුරු සංගමයට අපි ඒ අවස්ථාවේ පැහැදිලිවම අධිකරණයටත් ගියා. මොකද දේශපාලන පළිගැනීම් කියලා කියන්නෙම නිරන්තරයෙන්ම ම රාජ්‍යයක්ම පාවිච්චි කරන්නේ ඒ තමන්ගේ දේශපාලන උදව් උපකාර කරපු කණ්ඩායම් වලට පස්ස දොරෙන් පත්වීම් දෙන. යාපාලන ආණ්ඩුවෙත් ඔය ආකාරයෙන් දේශපාලන පළිගැනීම් කියන පත්වීම් දුන්නා. නමුත් වර්තමාන රාජ්‍යයේ මේ දේශපාලන පළිගැනීම් කියන එක ඊ සියලු පළිගැනීම් ක්‍රියාවලට වඩා ආත්මසි වෙනස් එකක්. විශේෂයෙන්ම අපිට පේනෙන්නට තියෙනවා මේ මොහොතේ රාජ්‍ය යාන්ත්‍රණය පවත්වාගෙන යන ක්‍රමය අනුව කිසියම් පීලි පැනීමකට ලක්වෙමින් තියෙනවා. ඉතින් අපි රජයක් විදියට රටක් කරන ආණ්ඩුවක් විදියට කවුරු හරි උත්සාහ කරනවා නම් කොහේ හරි තැනක වැරදිලා
වෙලා තියෙනවා නම් ඒක වැරදිලා වරද්දගෙන ඒක ඕජස් ගලන තත්වයට පත් වුණාට පස්සේ ඒකට විවේචනය කරලා එහෙම නැත්නම් ආණ්ඩුව ගෙදර ගියාට පස්සේ ඒ ගැන තන තන කියලා වැඩක් නැහැ අපිට පැහැදිලිවම පේනවා සමහර තැන්වල මේ ප්‍රජාතන්ත්‍රවාදී පීල්ලෙන් මෙපිටට පණිමින් කටයුතු කරන තත්වයක් පවතිනවා කියලා ඉතින් අපි මේවා කියන්නේ නැවත පීල්ල එළියට පැනපු පීල්ලක් තියෙනවා නම් ඒක නැවත මේ ප්‍රජාතන්ත්‍රවාදී පීල්ලට දමා ගැනීම ඒක මම හිතන්නේ අපේ රටේ මිනිස්සු වෙනුවෙන් ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල රට පාලනය කිරීම වෙනුවෙන් අපි විසින් කරන්නට ඕනේ යුතුයකමක් එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න